ඔව අපි MCC පිළිබඳ අපේ ස්ථාවර ඉතාම පැහැදිලි. අපි හැමදාමත් ඒක කිව්වා. ඒ තමයි MCC ගිවිසුමේ තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය, ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. වැඩි මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට, 70%ට වඩා වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට, 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නේ. අපේ ස්ථාවරයේ තමයි ඉඩම් ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ. මේ ඇමරිකාවෙන් එන හැම දෙයකටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ. රටට හානියක් වෙන දෙයට විතරයි අපි විරුද්ධ වෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. විපක්ෂයේ හිටිය ස්ථාවරයමයි අදත් ඉන්නේ. ඇමරිකාව කියනවා මේ දෙකම එකට කරන්නේ නැත්තම් අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු. හැබැයි ඇමරිකාව කියනවා නෑ නෑ, කරනවා නම් දෙකම කරමු, එකක් කරන්න අපිට බෑ කියලා. ඒකෙන්ම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කරගැනීමේ යටි අරමුණෙන් කියන එක. ඉතින් ඇමරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අපි සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය කරන්න පමණක් කරන්න අපේ කිසි විරෝධයකුත් නැහැ. දැන් ඇයි හද්දෙන්නේ? දැන් ඒ අය කියනවා නම් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කිරීම අත්‍යවශ්‍යයි, අනිත් සල්ලි ටිකක් දෙන්න කියලා. වෙන ව්‍යාපෘතියක් යෝජනා කළ වැඩක් නැහැනේ. ඒගොල්ලෝ කියන්නේ මේකම කරන්න ඕනේ කියද්දී ඒකට වෙන එකක් යෝජනා කළ වැඩක් නැහැ. ඒතර අපිට ඒ අයගේ ඉංග්‍රීසි නොතේරුණු බවක් තමයි එහෙම කිව්වොත් අර කොයිද යන්නේ වගේ මල්ලිපොල් කිව්වා වගේ උත්තරයක් එනවා. ඔය යෝජනා දෙකම නැතුව යන්න බැරි කියලා තමයි. දෙකම ඒ අය දෙකම වුණ කියන අපි කියන්නේ මුකුත් එපා කියලා. ඒක තමයි අපේ ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘතිය අරමුදල් විතරක් දෙන්න සතුටු සිතින් පින්ඩීල බාර ගන්න අපි ලෑස්ති. දෙකම කෙරෙන්න ඕනි කියන ස්ථාවරය අපි ඇමරිකාවේ ඉන්නවා නම් මුකුත් එපා කියන ස්ථාවරයට අපිට යන්න සිද්ධ වෙනවා. නටන්න බැරි අය තමයි පොළොව ඇදයි කියන්නේ. ඔබ දන්නවද අපි තරහ කරගන්නේ නැහැ, අපි විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒ විකල්පේ පිළිගන්නේ නැතුව මේකම උණු කියද්දි අපි තේරුම් ගන්න මේකේ යටි අරමුණක් තියෙනවා කියලා. ඔය ඇමරිකාව පමණක් නෙවෙයි, සියලුම බලගතු අය සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න එපා කියද්දි තමයි අපි කොටි ත්‍රස්තවාදයේ පරාජය කළා. අද ඔබයි මමයි භුක්ති විඳින සාමය ලැබිලා තියෙනවා. බටහිර රටවල් තරහ වීමේ පිරිවැයක් තියෙනවා. දැන් බටහිර රටවල් එක යාළු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික උන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්න වෙනවා. අන්තවාදී දැක්කම අහකවලන් ඉන්න වෙනවා. ඉතින් එහෙම කරන එකද හොඳ? බටහිර රටවල සිත් ත්‍රිදිලාරි, අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නේ ජනතාව ඉදිරියේ තියෙද්දී බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව 113කට වැඩි ඡන්දකින් පරාජය කරලා රටේ ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ, අපිව සතුටු කරලා තියන්න කියලා.